සිංගමාන මැෂින් සියල්ල පරිමැස්මකට. ගරු හරින් ෆනෑන්ඩෝ මන්ත්‍රීතුමා, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තොරතුරු කරුණු කාරණා පිළිබඳව මේ සභාවේ කරුණු ගණනාවක් හෙළිදරව් කරා. මේ පහුගිය අඟහරුවාද මේක සිද්ධ වුණේ. දැන් අපිට ආරංචියක් ලැබිලා තිබෙනවා හරින් ෆනෑන්ඩෝ මැතිතුමාව ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් භාරයට ගන්නට කටයුතු කරනවා කියන. මෙහෙම ගියොත් මේ පාර්ලිමේන්තුව තුළ අපිට කතා කරන්නටත් බෑ. මම ආණ්ඩුවට කියනවා පණිවිඩකාරයාට හිරිහෙර කරන්න ඇතුව ඊයේ කාදිනල්තුමාගේ ප්‍රකාශය කියවන්න කියලා. කාදිනල්තුමා කියලා තියෙනවා ආණ්ඩුව කළයුත්තේ විපක්ෂයේ මන්ත්‍රීවරු අහන ප්‍රශ්නවලට උත්තර දීම මිස චෝදනා එල්ල කිරීම නෙවෙයි කියලා. අනිත් එක යහපාලන ආණ්ඩු කාලේ බුද්ධියන්සේට තොරතුරු ඉන්දියාවෙන් ආවා. නමුත් බුද්ධියන්ස ක්‍රියා කෙරුවද? කවුරුත් කියන්නේ මේ බුද්ධියන්ස මේ ත්‍රස්තවාදී දෙක හැබැයි කෙනාම නෙවෙයි යම්කිසි පිරිසක් සම්බන්ධකම් තියෙනවා. ඒක තමයි හරින් ප්‍රාදෝ එතුමා කිව්වේ. මම බොහොම වගකීමකින් ආණ්ඩුවක් හැටියට පාර්ලිමේන්තුවට කිසිම ප්‍රකාශකට එතුමා වත් අඩංගු ගන්න අපි කියලාත් නැමෙ කරන්නේත් නැහැ මේ දෙයක්. ඉතාවත් වගකීම් මං කියන්නේ. ඔබතුමා වගකීමෙන් කියනවාද හරින් ෆනෑන්ඩෝ මැතිතුමා අත්අඩංගුවට ගන්න නැහැ කියලා? මං කියවා එතුමා කිව්වා මේක කරපු ප්‍රකාශකට එතුමා අත්අඩංගුවට ගන්න කියලා. මම පැහැදිලිව කිව්වා අපි එකට ඉඩ දෙන්නේ නැහැ කියලා. මේක කරු ප්‍රකාශයට අත්අඩංගුවට ගන්න බෑ. අපි විවාදයක් අපි දන්නවනේ. අද හරින් ෆනෑන්ඩෝ මහත්මයා ගේන්නේ ඒක සඳහන් වෙලා තියෙන්නේ අවුරුදු දෙකකට ඉස්සෙල්ලා කියපු කාරණයක් සම්බන්ධ. අපි අහන්නේ අවුරුදු දෙකකට ඉස්සෙල්ලා කියපු කාරණයක්. ඇයි මේ හදිසියේ පාර්ලිමේන්තුවේ කතා කරමින් පස්සේ ගෙන්නන්නේ? හැබැයි හරෙන් ප්‍රනාන්දුගෙන් අරගන්න හදන්නේ. හරෙන් ප්‍රනාන්දු දැමුත් කියන අපේ රංජිත් බන්දු බණ්ඩාර මේ පාස්කු ප්‍රහාරය ගැන එතුමා කියන දේවල් ගැන හොයන්නේ නැහැ කියලා. හොයන්න අනගහපුවාම එතුමා හැංගෙනවා නම් රෝහලේ. එතුමගේ කොයිද කොන්දක් තියෙන්නේ? එතුමා කරන්නේ බොරුවක්. එවැනි කාරණා වැදගත් කාරණා ප්‍රකාශ කරලා තියෙනවා නේද? ඒවා සම්බන්ධ හොයලා බලලා කවුද මේ මහ මොළකරු? කවුද මේකට උදව් කරලා තියෙන්නේ? ඔබතුමාලා සියලුම දෙනාම කියන්නේ එකම කාරණේ. විශේෂම කාරණේ. අමරකාරයෙක් වන්න කියනවා. ගිහිලා කට උත්තර දෙනවා කියලා ප්‍රොෆ්. පැස්ස කියලා සියාරිය කියලා. බොරු කියන්නේ. දැන් නීතිපතිතුමාට මේක දීලා තියෙනවානේ. දැන් මේ නීති ක්‍රියාත්මකනේ අපිද? එතකොට දැන් මෙතන කියනවා මහ මොළකරුවෙක් ඉන්නවා කියලා ජේසී අලුවතුල මන්ත්‍රීතුමා. ඉතින් හොඳයි නේද එතුමා දන්නවනේ මහ මොළකරුව කියලා කියන්නකො. පාර්ලිමේන්තුවේ හරෙන් ප්‍රනාන්දු වගේ හැංගිලා. හරි. හරි කාඩ්බෝඩ් එකක් ඔය ඇති ඔය ඇති ඔව් ඔව් දැන් මේක ඉවරයක් නෑනේ. ඔබතුමාලා සභාව පාර්ලිමේන්තුවේ කතා කරා කියලා CID එකෙන් කැඳවන්න පුළුවන් නම් ඉස්සෙල්ලා ඔබතුමා ඒක ආරක්ෂා කරලා දෙන්න. දැන් පැය භාගයක් තිස්සේ මේ බොරුවට කියවනවා. එහෙම පියවරක් නෑ කියලා සංවිධායකතුමා ඉතා පැහැදිලිව මන්ත්‍රීවරයාගෙන එසුම් පැහැදිලි ප්‍රකාශයක් කරා. ඒ නිසා යලි යලි මේ නිකම් ප්‍රචාරයට නැගිටලා කතා කිරීමට අපේ පාර්ලිමේන්තුවේ කාලය ගත කරනවා නම් විනාඩියකට ලක්ෂයක් මේ කොළපමද මේ කරන්නේ? වැඩ නැති මිනිස්සු ටිකක් ජනතාව ගෙදර ඇව්වා. රටට එපා වෙලා ගෙදර ඇව්වා. මෙතන ඇවිල්ලා දැන් ආණ්ඩුවේ වැඩ කටයුතු නවත්තන්න උදව් දෙන්න බෑ.